සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. අද සම්මුතියේ දිනයයි ඩලස් කියයි. අද පරිත්‍යාගයේ දිනයයි සජිත් කියයි. විමල් ඇතුළු පක්ෂ 10ේ සහයත් ඩලස්ට. ඇඳුම් මාරු කරනවා වගේ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන් සැබෑ මහජන නියෝජිතයින්ද හෘදේ වස්තුව උගසට තියලා හෙට කී දෙනෙකු කළු කපුටා සරණ යයිද අද ටෙලිවැකියෙන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය තමාට සහය දක්වමින් සම්මුතිවාදී ගමනක් ආරම්භ කළ බව ජනාධිපති දුරපේක්ෂක ඩලස් අලහප්පෙරුම පවසනවා. පොදු ජනතාව වෙනුවෙන් තමන් කැපකිරීමක් සිදු කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මම කැමති පෙරටේ සහෝදර ජනතාවට නම් කරන්න අද සම්මුතිය දිනේ ලෙස නම් කරන්න. ජීවන්නාවෙන් වටවෙච්ච පාර්ලිමේන්තු දූපතේ ඉන්න දූපත් වාසීන්ට තේරුම් ගන්න බැරි වෙනවා දූපතෙන් එළියේ මිනිසුන්ගේ හඬ. ඔවුන් ඉල්ලා හිටියේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. මිනිසුන් වෙනුවෙන් එකතු වෙන්න කියලා. අන්නේ ඒ එකතුවයි මෙතෙන්ට වෙලා තියෙන්නේ. බලලෝභීව නෙමෙයි. මං කෘතවේදී වෙනවා විපක්ෂ නායකතුමා. එතුමා විශාල කැපකිරීමක් කරා. ඒක කෘතවේදීත්වයේ කැපකිරීමක්. පක්ෂ විදිහට බෙදෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඇතුළේ මේ දීපු පරමාදර්ශය රටේ පරමාදර්ශය බවට පත් කරගන්න. එහෙම නැතුව එක පක්ෂයකට එක නායකයෙක්ට මේ අර්බුදයෙන් කටගොඩ නගන්න බෑ. අන්නේ යථාර්ථයට අපි ඉසෙනමේ. අද නාමෝජන පත්‍ර ලබා දීපුවාටත් අපි ආරාධනා කරනවා. අපි එක කණ්ඩායමක් විදියට මේ මිනිසුන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ සම්මුතියේ දිනය යථාවත් කරමු කියලා කියන ඉල්ලීම. වැටී තිබෙන අගහදෙන් රට ගොඩ ගැනීම සඳහා අපි පරිත්‍යාගශීලී ගමන ක්‍රියාත්මක. මේ කැපකිරීම අපි කරේ පොදු ජනයා වෙනුවෙන්. අපට වැදගත් වන්නේ හුදෙකලාව දේශපාලඥයින් එක්කෙනෙක් දෙන්නෙක් නොව අපට වැදගත් වන්නේ අපේ පුරවැසියන් ලක්ෂ 220කගේ ජන ජීවිතය. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමද ජනාධිපති දුරපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඩලස්ට සහය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණටද ඔවුන් ආරාධනා කර සිටියා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි සියලු වෙනස්කම් අතීතයට පවරලා දැන් අපි එකමුතු වෙමු. හෙට කැලණි පන්සල වැඳගත්තයි කියලා හිතාගෙන මේ පින්කමට අත ගැහුවොත් උපන්දාසිට කරපු පව් සමහර විට නැති වෙන්නත් පුළුවන්. අපේ පක්ෂ ඔක්කොගේම එකමුතු වෙ ඉන්න මන්ත්‍රීවරු 16ක පමණ පිරිස අපි සියලු දෙනාම හෙට අපේ ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වෙනුවෙන්. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුව විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය දැක්වීම මේ දශකයේ ලොකුම විහිළුවයි. එතුමා තමයි ශ්‍රී ලංකා දේශපාලනයේ අසාර්ථකත්වයේ සංකේතය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රශ්න උඩ වාඩි වෙලා ඉන්න හරිම සූර්යා. එතුමා මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නේ පුපුරන්න ඔන්න මෙන්න කියලා තියෙන දැවැන්ත ගිනි කන්දක. කවුරුත් හෙට අපේ පක්ෂ එකමුතුවේ ඡන්ද එක පොදියට අපේ ඩලස් අලහප්පෙරුම සහෝදරයා වෙනුවෙන් ලබා දීලා ඓතිහාසික අවස්ථාවට එකතු වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණටත් එකඟතාවයකට එන්න බැරි නායකයෙක් නෙවෙයි ඩලස් අලහප්පෙරුම මහතා කියන්නේ. අපි ඉතාම බැගෑපත් ඉල්ලනවා විශේෂම නායකයාට මේ කාර්යයට දායක වෙලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන තිල්ලනවා. රනිල් මහත්තයා ඔහුට ජනවරමක් නැහැ. ඒක නිසා හෙට දවසේ සර්වපාක්ෂික එකමුතුව හදන්න මැදිහත් වෙන කෙනා ආරාධනා කරමි. මේ අර්බුදයේ ජය ගන්න බැරි අර්බුදයක් නෙවෙයි. ඩලස් අලහප්පෙරුම මැතිතුමාට එතුමා ජාතික එකඟතාවයක නායකයෙක් හැටියටයි අපි එතුමාට මේ නායකත්වය බාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩපළන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයට සාධාරණයේ ඉටු කරන බව පවසමින් යළි බලය ලබා ගැනීමට දරන නින්දිත උත්සාහය තරයේ ප්‍රතික්ෂේප කරන බව සිරිලගාමිණී පියතුමන් පවසනවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් වියගිය පුද්ගලින්ට සිදු කළ නින්දාවක් බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ඉවර කරන්න අවශ්‍යයි කියන කතන්දරේ කීම පිටුපස අපිට හැඟෙනවා මේ ජනාධිපතිවරයා ලෙස තමන් පත්වීමට අවශ්‍ය කරන යම්කිසි තල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක. එදා වගේම අදත් පාස්කු ප්‍රහාරය තමන්ට බලයට පැමිණීම සඳහා පාවිච්චි කිරීමේ නීච උත්සාහයක් දරුවා කියන එකයි අපේ අදහස. රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඔහු නිකම්ම අග්‍රාමාත්‍යවරයා නෙමෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බොහෝ බලතල
පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා සතුව තිබූ කාල පරිච්ඡේදයකදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාස 7ක් බලයේ සිටියා. එහෙම ඉන්න කාලේ නොකරපු දෙයක් ගැන අද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් ඒ වගේම පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ සහ යුක්තිය අපේක්ෂා කරන අපි හැමදිනාටම කරපු නිග්‍රහයක් හැටියටයි අපි සලකන්නේ. ඔහු මේ මැරිච්ච මිනිස්සුන්ගේ ලේ මතින් ඇවිල්ලා දැන් ඔහු ජනාධිපති බලය ලබා ගන්න දරන උත්සාහයක් හැටියට තමයි අපි සලකන්නේ. අපි මේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි ඒ පිළිබඳ විශ්වාස කරන්නේත් නැහැ. මොන විදියට ජනාධිපතිවරේ පත් වුණත් අපි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ ලබා ගන්නට කරන අරගලය සහ කරපු අරගලය තවදුරටත් ඉදිරියට ගෙනියනවා. ඒක නවතින එකක් නෙමෙයි. නීතිය ඔස්සේ සාධාරණත්වයේ යුක්තිය මීට ඉටු වෙන තුරු. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මා පැහැදිලිවම කියන්නේ ගින්න නිවන්න මිස පලිගැනීමේ චේතනාවෙන් සහ ගින්නට පිදුරු දැමීමේ උපාය උපක්‍රම කරන්න එපා. ජනාධිපතිතුමා සතු වගකීම කරුණාකරලා මේ ඉන්න ඩිංගට තවත් ගිනි අවුලවන්න එපා. මෙයා කියන මෙයාගේ ගෙදර ත්‍රිපිටක පොට්ටික පිච්චුනාලු. මොන බොරු කතාවක්ද? සාර ධර්ම ගුණ ධර්ම වලට ඇහුම්කන් දෙන පුජ්‍යලෙක් නම් අඩුමතරමින් කියනවා නම් ඔය අගමැතිකමවත් බාර ගන්නෑ. ඔබටත් යන්න තැනක් හොයාගන්න වේවි. ඕකට අපි විරුද්ධයි. දැන් මේක රහස් ඡන්දයක් කියලාත් කියනවා. දැන් සමහර අය කියනවා අපි දෙන්නේ මෙයාට. මේ මෙන්න මේ වගේ කිවිසුම් තියෙනවා. එතකොට කොහේද ওই රහස් ඡන්දේ තියෙන්නේ? කොහේද ওই රහස? වර්තමානයේ සහ අනාගතයේ එකට සම්බන්ධ කරන ව්‍යවස්ථාවකුයි අපිට අවශ්‍ය. කවුරු ජනාධිපති වුණත් බලාපොරොත්තු වෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතාම සටකපට විදිහට බලය දැහැ ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක්. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් ඉන්නවා මේ රටේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මිලදී අරගෙන ඊළඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද ප්‍රමාණය එකතු කර ගැනීමට ඔහු උත්සාහ කරනවා. රට මෙහෙවන්නට අරගල කරුවන්ට පොරොන්දු දෙන සජිත් ප්‍රේමදාස අද දලස්සලහ පෙරමුගේ නම යෝජනා කරනවා. මට දුකයි මේ මහා පාවාදීම කරේ අපිට නෙමෙයි 69 ලක්ෂයක් වෙච්ච මේ රටේ දේශප්‍රේමී ජනයාට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ මොහොතේ තීන්දුවක් අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දේදී මේ වික්‍රමසිංහ කිව්වට කිසිම වික්‍රමයක් නැති වික්‍රමසිංහ කෙනෙක් තමයි. මොකද අගමැති ධූරය හයවතාවක් දරලා කරන්න බැරි වුණු දේ දැන් ඉතින් කරන්න කාලයක් නැහැ. මේක පිනේ සාණ්ඩුවක්. තම තමන්ගේ ප්‍රතිපත්ති සංගවාගෙන ඉන්නේ නැතු ඒ ප්‍රතිපත්ති තව දවසයි තියෙන්නේ ඉදිරිපත් කරන්න. ඒක හංගගෙන ගහන්න බෑ කොලේ. ඒක මොකද්ද කියලා කරුණාකරලා රටට කියන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැට මම අපට කරන්න පුළුවන් කාර්යභාරය අපි කරනවා. ගෙවල් ගිනි ගත්ත බාගෙට ගිනි ගත්ත ගිනි තියන්න උත්සාහ කරපු ජනල්වල වීදුරු කැඩිච්ච අයට පවා දැන් දොළ පිදෙන්නේ දෙන්න පටන් ගන්න තියෙනවා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මේ දොළ පිදෙන්නේ දෙන්නේ බැසිල් රාජපක්ෂගේ සල්ලි. බැසිල් රාජපක්ෂ නිස්සංග සේනාධිපති ඇතුළු ජාවා අලංකාරෝ ටිකත් එක්ක එකතු වෙලා තමයි මේ මන්ත්‍රීවරු මිලදී ගැනීම මෙහෙයුම ආරම්භ කරලා තියෙන්නේ. දැන් වෙන්දේසිය පටන් ගන්න තියෙනවා. ඔයා රනිල්ට ඡන්ද දෙනවා නම් කීයක් දෙනවද කියලා අහනවා. කෝටි ගණන් දෙන්න ලෑස්ති වෙලා ඉන්න. දැන් අද අපේ ගෙදර ගිනි තියලා තියෙනවා. ගිනි තියපු ගෙදර හදන්නවත් අපිට එහෙම කිසිදු කෙනෙකුගේ දේශපාලනික වශයෙන් සහයෝගයක් ලැබිලත් නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම සහයෝගය ලබා දීපු ඒ ඇගේ ගෙවල් වලට අද මිලියන ගණන් අරගෙන කට්ටිය යනවා. දැන් මේ සමාජ මාධ්‍ය හරහා මන්ත්‍රීවරුන්ට තර්ජනය කරනවා. ඡන්දේ දීලා එන්න එපා. ඒ කියන්නේ කාටද? රනිල්ට ඡන්දේ දීලා එන්න එපා ගමට. දැන් එක සැරයක් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ගෙවල් ටික පුච්චලා දැම්ම. දෙවෙනි වටේ මේ සජිත්ගේ අනුරගෙත් නායකත්වය යටතේ දැන් මන්ත්‍රීවරුන්ව තර්ජනය කරනවා. අපි කියනවා එක එක්කෙනාගේ ඕනකමට සජිත් ප්‍රේමදාසගේ ඕනකට වෙන්න පුළුවන්, අනුර කුමාරගේ ඕනකට වෙන්න පුළුවන්. සමාජ මාධ්‍යයේ හැසිරෙන උදවිය පරිසම් වෙන්න කපා ගත්තොත් කරේ තියා ගන්න වෙනවලා කියමනක් තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ ජනාධිපතිවරයෙක්ද? මේ ඔවුන් අපට කිව්ව කතාව. ඒ හොරකම් නොකරන යටින් ඩීල් ගහන්න නැතුව මොලයක් තියෙන හොඳ ජනාධිපතිකමේ කවුරුනත් ගමන් නැහැ පත්තුනොත් අපිට හොඳයි. හොරකම වංචාව නතර කරලා ඉන්නවා නම් හොඳයි. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා මහින්ද මහත්තයාගේ අවතාරයක්වත් එයාලගේ පක්ෂේ න්‍යාය පත්‍ර ක්‍රියාකරණේ වනිමේ ජනතාව වෙනුවෙන් ජනතාවාදී වැඩපිළිවෙලක් හදලා රට ඉදිරිපත් කරන්න ඕනේ. රට ස්වයංපෝෂිත කරන්න ඕනේ. දෙන්න තියෙන සාහන ටික මිනිස්සුන්ට දෙන්න. ඒ දීලා ඉවරලා ඕනේ ජනාධිපතිකම හරියට කරන්න. ඒවට විසඳුන්නේ නැතුව මොන ජනාධිපතිපත් වුණත් වැඩක් නැහැ. නැත්නම් අපිටත් කර දෙයි නෝක. ජනාධිපතිපත් වෙනා නම් එයාගේ යටතේ ඉන්න මිනිස්සුන් දැනගන්න ඕනේ මොනිටර් කරන්න ඕනේ. කොහොමද මේක කොන්ත්‍රාත් එක ගන්නෙ? කොහොමද තෙල් ටික ගෙන්න ගන්නෙ? කොහොමද ගෑස් ටික ගෙන්න ගන්නෙ? ඒක
ජනාධිපති යුතුකම පස්සෙන් ඉඳගෙන බලාගෙන ඉන්න ඕනේ ගෑස් නෑ අද මිනිස්සුන්ට බස් වල ඉන්න බෑ බස් වල ටිකට් එක හෙපව ගණන් මේ ඔක්කොම අඩු කරන්න ඕන අපෝ තිබ්බ විදියට සහන දෙන්න ඕන රටේ සමස්ත පොදු ජනතාවට සහන දිය යුතුයි වත්කම් බරකම් ප්‍රකාශ දෙන්න ඕන ජනාධිපතිවරයාගේ ඉඳලා සියලු මන්ත්‍රීවරු තුට්ටු දෙකේ හැසිරීමක් තමයි පාර්ලිමේන්තුවෙන් අපි දැක්කේ ඒ නිසා දිරියට වෙනස ඇත්තරම අපි බලාපොරොත්තු වෙනවා නම්බර් 1 ක්වොලිටි එක අපි යන්නේ මේ ට්‍රාන්ස්පරන්ට් වෙන්න මිනිසුන් එක්ක අනිත් එක ඉකොනොමි එක කොහොමරි රෙස්කියු කරන්න IMF loan මොකෙන් හරි මිනිසුන්ට පොලිටිකල් සිස්ටම් එක ට්‍රස්ට් කරන විදියට මේ ගවන් කරන්න හැම හොරෙක්වම අල්ලලා ඇතුළට දාලා හොඳ අනාගතයක් හදන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පත් කරගන්න මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට අද නාම යෝජනා බාර දුන්නා. බොහෝ විට ඔබ කල්පනා කරනවා ඇති පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය කිව්වේ ඇයි කියලා. වෙනදට ජනාධිපතිවරණ තියන්නේ පාර්ලිමේන්තුවෙන් පිට. ජනතාවට තමයි ඡන්දය දාන්න අයිතිය ලැබෙන්නේ. දැන් අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිය මන්ත්‍රීවරුන්ට ඔන්න හරි අපූර්ව අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ජනතාවගේ සැබෑ කැමැත්ත නියෝජනය කරන්න. හෘදේ සාක්ෂියට අනුව වැඩ කරන්න. දැන් බලමු කවුද අද ඉදිරිපත් වුණේ කියලා. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති. එයාව වැඩ බලන්න පත් කළේ හිටපු ජනාධිපති, ඒ කියන්නේ රට දාලා ගිය ගෝඨාභය. රනිල් බැලූ බැල්මටම ගෝඨාභයගේ පක්ෂ කෙනෙක් නෙවෙයි. ගෝඨාභයගේ පක්ෂයේ පොහොට්ටුවනේ. රනිල් UMP කිව්වත් අර දිනපු කාලේ UMP නෙවෙයි. UMP ඉතිහාසයේ පක්ෂයේ අන්තිම බිඳුවටම දාපු නායකයා කියලා තමයි එයාව පක්ෂයේ අය හඳුන්වන්නේ. පසුගිය මහ මැතිවරණදී එකම අසුනක්වත් දිනාගන්න රනිල්ගේ UMP ට බැරි වුණා. නමුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඇවිත් එකම අසුනක් තියාගෙන අගමැතිත් වෙලා අන්තිමට වැඩ බලන ජනාධිපතිත් වුණා. රනිල් වාදින් නම් කියන්නේ රනිල් මාර ගේමක් ගැහුවේ කියලා. කොහොමත් අප ඊයේ කියපු විදිහට රනිල් මහින්දටත් මහින්ද රනිල්ටත් හොරා කියමින් හිටියට මේ දෙගොල්ලොම හරි හොඳ යාළුවන් ඥාතීන්. ඒ නිසා මහින්ද වෙනුවට ගෝඨාභය හිටියත් ගෝඨාභය වෙනුවට රනිල් හිටියත් යාළගේ පවුල්වලට නම් එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ කියලා තමයි මේ දෙගොල්ලන්ම හොඳටම දන්න අය කියන්නේ. දැන් පළමු වතාවට පොහොට්ටුවෙන්ම ඩලස් අලහප්පෙරුමත් ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඩලස් පොහොට්ටුව පක්ෂයක් ලෙසගත් සමහර වැරදි තීන්දුවලට අත උස්සලා තියෙනවා. නමුත් ඩලස් කලක් වෘත්තීය මාධ්‍යවේදියෙක්. හොරෙක් හෝ මිනිමරුවෙකු ලෙස කිසිම චෝදනාවක් එල්ල වූ අයෙක් නෙවෙයි. මේ අප ලියන්නේ දන්න ටික පමණයි. නොදන්න දෙයක් තිබුණොත් කියන්න. මෙහි විශේෂත්වය තමයි ඩලස්ව යෝජනා කරන්නේ සමගි ජන බලවේග නායක සජිත්. ස්ථිර කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. මේක එක්තරා විදිහක අපූරු සම්බන්ධයක්. ඒ වගේමයි සජිත්ගේ පැත්තෙන් ගත්තොත් හුඟක් අය කියනවා සජිත් තරගෙන් ඉවත් වෙලා ඩලස්ට අවස්ථාව දීම තුලම ඉතා හොඳ පරිත්‍යාගයක් තියෙනවා කියලා. ඒක ඉස්සරහට බලමු. අනාගතයේදී එහි හරි වැරදි බව තීන්දුව වේවි. සුපුරුදු පරිදි ජනතා විමුක්ති පෙරමුණේ අනුරව විජිතහෙරත් යෝජනා කරනවා. හරිනි ස්ථිර කරනවා. ස්ථිර වශයෙන්ම ගෙවුණු කාලේ වැඩියෙන්ම දූෂණ වංචා හෙළිදරව් කළ ඊට එරෙහි වූ පුද්ගලයා ලෙසයි අනුරව ජනතාව දකින්නේ. දැන් බලමු මුලින්ම හෙට 10ට මේ තුන් දෙනා අතර තමයි තරඟේ තියෙන්නේ. ඒකම බලන්න ඕනේ මේ පාර්ලිමේන්තුව නිවැරදිව ජනමතය නියෝජනය කරනවද කියලා. බොහෝ අය ස්වාධීන වී තිබෙනවා. තවත් සමහරුන් පක්ෂමාරු කර තිබෙනවා. මනුෂ්‍යල හරින්ලා ඊට කදිම උදාහරණ. මේ අය පක්ෂමාරු කරන්නේ හරියට කාන්ත තාවන් ඇඳුම් මාරු කරන්න වගේ. මේ පක්ෂ මාරු කරන හැම වෙලෙම කියන්නේ රට ජාතිය ගැන හිතලා මාරු කරනවා කියලා. ඇත්තටම මොකට මාරු කරනවද කියලා හිතාගන්නම බෑ. හෙට තමයි අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය කතා කරන විදිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දයේ රහසිගත නිසා හෘද සාක්ෂිය කියවගන්න අපට හරි අමාරු වේවි. කොහොම වුණත් අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසය බැලුවහමත් බොහෝ අවස්ථාවල ජනාධිපති පත් වෙලා තියෙන්නෙම ඇත්තටම සැබෑම ජනතා කැමැත්තට ජනතා මතයට නෙවෙයි කියලා තමයි අපට තේරුම් ගන්න වෙන්නේ. ඇත්තටම අපේ රටේ බොහෝ ජනාධිපතිවරණ ඉතිහාසයන් විමසීමේදී විවිධ අක්‍රමිකතා අනන්ත අප්‍රමාණ වාර්තා වනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි
ප්‍රථම වරට ජනාධිපති කෙනෙකු පත් වෙන්නේ විධායක ජනාධිපති කෙනෙකු ඒ ජේ.ආර්. ජයවර්ධන ඇත්තටම තමාම හදලා තමාම පත් කරගත්ත ස්වරූපයක් තමයි මේ ජේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපතිකම හොඳට පරිස්සමින් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට 1982 ජනාධිපතිවරණේ ලංකාවේ දූෂිතම ඡන්දයක් කියලා තමයි මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කළේ සිරිමාව මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහෝසි වුණා 1988 ජනාධිපතිවරණේ ලංකා ඉතිහාසයේ භීෂණය තුළ පැවති ප්‍රථම ජනාධිපතිවරණේ ඒසා විශාල භීෂණයක් මේ තාක්කල් ජනාධිපතිවරණයකදී පැවතිලා නැහැ ඡන්දදායකින්ගෙන් හරි අඩකට චුට්ටක් වැඩියෙන් තමයි ඡන්දය දාන්න ගියේ ඒ තරමටම 88 භීෂණේ තිබ්බා ඒ භීෂණය නිසා සභාර ඡන්ද මධ්‍යස්ථානවලට එක් ඡන්දදායකයෙකුවත් ආවේ නැති තැනුත් තිබුණා 1994 ඡන්දයේදී චන්ද්‍රිකා කුමාරතුංගට දිනන්න පුළුවන් වුණා හැබැයි චන්ද්‍රිකා දිනන්නේ ඇගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුණු ගාමිණී දිසානායක ඡන්ද රැලියකදී බෝම්බයකට හසුව මිය යාම නිසායි එහිදී චන්ද්‍රිකා දිනන්නට ප්‍රතිඵලය වුණේ ඒ බෝම්බය නිසා ඇති වුණු විකෘතියයි 1999 ජනාධිපතිවරණයත් බෝම්බයක් නිසා විකෘති වූ ප්‍රතිඵලයක් ඒ ජනාධිපතිවරණයේ වැඩි වාසිය එදා තිබුණේ රනිල් වික්‍රමසිංහට නමුත් චන්ද්‍රිකා බෝම්බයට හසුව යාන්තම් දිවි ගලවාගත් නිසා මහා අනුකම්පාවක් එක්ක සැබෑ ප්‍රතිඵලය වෙනස් වුණා චන්ද්‍රිකා දින්න 2005 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කළේ යාපනයේ ජනතාව එදා රනිල්ට ඡන්දය දාන්න එපා කියලා යාපනයේ සියලු දෙමළ පුවත්පත් වාර්තා කළා ඒ නිසා රනිල් පැරදිලා මහින්ද දිනුවා මේ 1978 සිට 2005 දක්වා වූ ජනාධිපතිවරණ පහේම ඒ පහම හැසිරුණු විදිය ආකාරය ඉන් අනතුරුව 2010 2015 2019 සහ දැන් හෙට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ජනාධිපතිවරණ මේ සියල්ල විමසීමේදී මේ හැම එකකටම යම් යම් බාහිර කරුණු විවිධ බලපෑම් කරලා තියෙනවා බාහිර සාධක ජයග්‍රහණය සඳහා බලපාලා තියෙනවා බාහිර සාධක මගින් ජයග්‍රහණය පාලනය කරලා තියෙනවා අපට හිතෙන්නේ අපේ රටේ ඕනම දෙයක් ඕනම විදිහකට සිදුවිය හැකි රටක් විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපේ රටේ ඕනම මැතිවරණයකදී වාගේ බලය ඇති කෙනා ජාතිය අමතන්න අතේ පැලවෙන බොරු කියන ක්‍රමයේ එදත් තිබුණා දැන් අදත් ඊයේ පෙරේදා දින කිහිපේ පුරාම අප දකිමින් ඉන්නවා බලය ඇති කෙනා පොලිසිය ත්‍රිවිධ හමුදාව යොදාගෙන ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහනවා ගේම් සාමාන්‍යයෙන් බොහෝ විට මේ රටේ දේශපාලනයේදී විශේෂයෙන් මැතිවරණවලදී සිද්ධ වෙනවාම තමයි දැන් ඊයේ පෙරේදා සිට ඒකත් සිදුවෙන්නට පටන් අරන් ඒ වගේමයි අරවා දෙනවා මේවා දෙනවා මම තමයි දැන් තුන් වේලම කන්න දෙන්නේ මම තමයි විදුලි කප්පාදු නතර කළේ මම තමයි මට තමයි හොඳටම කරන්න පුළුවන් කියන කාරණාව දිගින් දිගටම දැන් ඊයේ පෙරේදා ඉඳලා ටීවී දාපු වෙලේ ඉඳලා ඇහෙනවා පේනවා දකිනවා කමක් නැහැ මෙතනදී මොන බොරු කිව්වත් ජනතාවට නෙමෙයි ඡන්දය දාන්න අයිතිය තියෙන්නේ බලය තියෙන්නේ ওই 225 අතමයි මොන සාධක මොන බලපෑම් ආවත් හෙට Tamanගේ හෘද සාක්ෂියට බලපෑම් කරන්න ඉඩ දෙන්න එපා හෘද සාක්ෂියටවත් අවංක වෙන්න කවුරු ආවත් මේ රට ගොඩ ගන්න IMF ණය ගන්න වෙනවා ඒ වැඩේ මහ බැංකුව තමයි කරන්නේ අවශ්‍ය වෙන්නේ ස්ථාවර දේශපාලන වටපිටාවක් බැලු බැල්මට අපේ රටේ ඉතිහාසයේ මේ විදිහේ සම්මුතිවාදී එකඟතාවක් ඇති උනේ ඩලස් සහ සජිත් අතර තමයි මේ විදිහට මැතිවරණයක් මේ විදිහට ඡන්ද විමසීමක් අත ළඟ තියෙද්දි මතක තියාගන්න පොහොට්ටු පරවෙන්නේත් පොහොට්ටු පිපෙන්නේත් තාම කළු කපුටට ඕන විදිහට තමයි කියලා අප මීට පෙරත් කිව්වා අද ටෙලිවියකි අවසන් කරන්නේත් ඒ විදිහටම තමයි අනුග්‍රහය Bajaj Genuine Parts then online order කරන්න David Pieris Motor Company වෙතින් වැඩමවලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කර ඇත්තේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ගාමිණි අමරසේකර, ශිරන් ගුණරත්න සහ ජනක්ත සිල්වා යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ වග උත්තරකාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ
විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. විනිවිද පෙරමුණේ ලේකම් නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇති බව චෝදනා කළා. එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතිපතිරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නා. එයන සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදසිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වග උත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. පසුගිය සති දෙක තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන් යළි ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා. එමෙන්ම ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් අනු ප්‍රභේද හමු වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. රට තුළ මේ වන විට යළිත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශය පවසන්නේ. මාස ගණනාවකට පසු ඊයේ දින කොවිඩ් රෝගීන් 62 වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. එමෙන්ම ඔමික්‍රෝන් අනු ප්‍රභේද ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී පැහැදිලිව පේන දෙයක් තමයි පසුගිය සති 3-4 කාලයක් තුළ ගෝලීය වශයෙන් වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමිකව පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කරනවා. ගෝලීය වශයෙන් වගේම අප රට දායත් වන දකුණු ආසියාතික මහද්වීපෙත් පැහැදිලි වැඩිවීමක් පසුගිය සති 3-4 ඇතුළත පෙන්නුම් කරනවා. ඊට අමතරව මෙතන තියෙන භයානකම තත්ත්වය තමයි රෝදේශවලින් ඔමික්‍රෝන් ප්‍රභේදය අනු ප්‍රභේද මතුවීමකුත් වාර්තා වෙමින් තියෙනවා. දැන්ට තියෙන වාර්තා අනුව මෙම අනු ප්‍රභේද දැන්ට පවතින ප්‍රභේදයන්ට වඩා සීග්‍රයෙන් පැතිරීමකුත් වැඩිපුර සංකූලතා ඇති කිරීමේ ප්‍රවණතාවයක් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. පසුගිය සති දෙක තුන ඇතුළත ලංකාව තුලත් අපට සාපේක්ෂ වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. ඒක බොහොම පැහැදිලි. يعني දෛනිකව රෝගීන් 10කට 15කට සීමා වෙලා තිබිච්ච වාර්තා වෙන රෝගී සංඛ්‍යාව පසුගිය සති දෙක තුල වැඩිවීමක් පැහැදිලිව තියෙනවා. දෛනිකව රෝගීන් 30 40 අතර ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය පවතින ගෝලීය තත්ත්වයක් සමග වර්ධනය වීමක් අනිවාර්යෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ තත්ත්වයට දැන්ටම කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉදිරියේදී නැවත වරක් රෝහල් වලට ඇඩ්මිෂන් වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව රෝහල් සත්කාරවලට ඇතුල් වීම වැඩි වෙලා සංකූලතා ඇති වෙන සංඛ්‍යාව වැඩි වෙලා මරණ වාර්තා වීම වැඩි පැහැදිලිව වැඩි වෙන්න පැහැදිලි ඉඩකඩක් තියෙනවා. උදැසන පුවත් විකාශයේ අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.